ඔ සධ්‍යාව කොබ ස්වාතීනූ පහනයේ සවස හහා ඉතිය ප්‍රධාන ප්‍රෘතිවිකාශයත් සමකායේ අදත් මුලින් අවධහනය දවසේ ප්‍රධාන ප්‍රවෘතිය සිරස් සලවිත මහබැංකු මුදල් මණඩලිය දයේ රෑමරැස්වෙයි ආර්ථික අර්බුතයෙන් ගොඩ එන්න සැලසුමුත් හතයි යහපාලකයන් රාජපක්ෂලා දඩයම් කරන්න දීති හතපු හැටි රාජපක්ෂහිළි කරයි. දර්කා කලබලය අස්සේම නැගෙනහිරත් නොසන්සුම් කරන්න සහරාන් කළ සැලස්ම හෙළිවෙයි. වෙනස් කළ නම හර්ජාන් වනත් වරින්තුව උපැන්නේ නමට ඉරනිිකාටත් සිතාසි. පාතාලයේ පොයි සම්පත් සමග හයක් පොලිස්තලේ හැටපැන්න කාන්තාවකුත් හුඩුත් එක්කම කූඩුවේ. පුරෝණාව අමතක කළොත් වැඩවරදින්න පුළුවන් සෞකෙන් රටටම අනතුරුවඇගවීමක්. ගමාලයේ ගිනියම් කරමින් චීනයක් ඉන්දියාවත් යුතුවති. ප්‍රථමෙන් දේශය පවා. අර්මධකාරී තත්ත්වයන් හමුුවේ ආර්ථිකය නගා සිටවීම සඳහා රජයේ ප්‍රප්නේට සහහිදීමට ශ්‍රලකා මහපැක්කුවව නවතීරණ රැසකට එන බතිබෙනවා. මුල් නිසාහ ලිසින් සමාකම්වල අකමිකතා සෙවීමට මහ බැංකුව ත්‍රිපුත්් කළ කමිටුවක්ත පත් කලා. ජනාගපති ගෝටාබය රාජපක්ෂ මැතිතුමා සමඟ ඒ පැවති සාකච්ඡාවෙන් පසු මෙම තිරෙන වහාම ක්‍රියක්මක කිරීමට මහ බැංකුව පීකරගෙන තිබෙනවා. ජනධීපතිතුමා මහබැංකු නිලතාරින් සමග ඒ පැවිතිසාකච්ඡාවේදී අවධාරණය කළේ නිදා නොසිට රටේ ආර්ථක නංවාලීමට ශ්‍රීලකා මහැකු නනිලතාරින් සි යුතුකම්ඉටු කළ තු බයි. ඉදිරි වැ පිවෙල සම්බන්ධීෙන් උපෙස් ලබාදී තිබියදීත් ඊට අනගත නොවීම පිළිබදව ජනතිපතිතුමා චෝදනා කලා. සංවර්ධීත මෙම සංවර්ධනය වෙමින් පවතින රටවල මහැක්කු ආර්ථක යෝජනා ඉදිරිපත් කලළ ශ්‍රීලංකා මහ ැංකුව එවැනි යෝජනා කිසිවක් ඉදිරිපත් කර නැතිබවයි නධපතිතුමා පෙන් වාතුන්නේ. මෙමසාක්චවෙන් පසු ශ්‍රීලංකා මහබැංකුවේ මුදල්මන්ටලය ඒ පසරුවේ විශෂ වැැසීමක් පවැත්තුූවා. එහි දීගත් තීරණ ක්‍රාත්මක කිරීම සඳහවන වැඩ පිළිව සකස්කිරීමෙන් වෙන් ඒ රාත්වය පුරා මහැකු නිල්තාරීෙන් රජකායේ සිදු කලළබවටයි වාර්තාවනේ ඒය අුව මහැංකුව ක්‍රියාත්ම කරන වවැනිසිතන් පිළිබඳ මධද නිවේතනෙන ඒ රා්‍රියමනිිකුත් කරතිබන යනුව එක්දහස් නමසිය හත්ලිස් නමේ අංක පනස් අට දරන මුදල් නීති පනතේ අසු තුගන වගන්තියටතේ නව නෑවැඩසටන් හඳන්වාදීමට තීරණය කරතිබෙනවා.නිදහස් විස් මාර්තු විසිහත්තුන දින හඳන්වාතුන් ප්‍රතිමුූල්ල කරන යෝජනායටතයේ දැනටමත් ලබාද ඇති රුපියල් බිියන විසි හතයි දශම පහට අතරව ශ්‍රීලංකා මහභැංක්කෝ විසින් බලපත්ව ලාබී වානංච බැංක්කවලට සියයට එකක සහන පොලි අනුපාතයක් යටතේ. පුළල් පරාසේක ඇපකර පොරොන්දු මත අ මුදල් ලාදනෙන ඇී. ම පහසුකම දශව ව්‍යපාර බොහමයක් සඳහා බිදයාම සාතික කරමින් බලපත්‍ර ලාබී වානච බැක විසින්. එම අරමුදල් සීට හතරක පොලි අනුපාතයක්යටතේ ව්‍යාපාරවලට ලබාදින ඇති පවයි මහබැංකු නිකුත් කළ නිවෙතිනෙහි සඳහන් වන්නේ මෙම යෝජනා ක්‍රමය සහත් දැනට පවතින ප්‍රතිමුූලි යෝජනා ක්‍රමකින් කරණ ව සංගතයෙන් බලපෑමට ලක්කු ව්‍යපාර්සන හා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන එකස පණක් ස පහෙනු ඇති. මේ අමතරව ඉදිකිරිම් අශයේ ්‍යාර අත සිදක ක ොට්‍රත් ්‍ය පරති ැ තු. ලට සමහනව රජයෙන් නිකුත් කරන ඇපකරයක් මත සහන්න පොලි අනුපාත යටතේ නය ලබාකිනම් සඳහා එම ව්‍යාපාර සඳහා වන්නූ නයෝජනා ක්‍රමයක් හඳුම්නාදීමට නිමිතයි. මීට අමතරව ඊදදිනින් ආරම්භ වන සංචිත පවත්වාගෙනයා මේ කකාල් පරි්චී දේසිට ක්‍රියාත්මකවරු පරණ සීට දෙකදක්වා පදනම් අංක දෙසයකින් අඩුකිරීමට මුදල් මඩලිය තීරණය කලාා. මෙම අඩුකිරම් තුළින් දේශය මුදල් වෙළඳපොළ වෙත, රුපියල් බියන එකසිපාලක අතිරක ද්‍රවශීලිතාවක්ස පේනවා. තුළින් බලපත්‍රලාබී වාච බැක්කවල මුදල් පරිවේ අඩුකිරීමටත් ආර්ථිකේ නව ප්‍රවාහ ගලාභ වේකවත් කිරීමටත් මුල්්‍ය පද්ධදියට හැකිවනවා. ප්‍රතිපත්ති පොලි අනපාතික පදනම් අංක එකසිී පණහකින් අඩුකිරීම සහ බැංකු අනුපාතික පදනම් අංක පන්සිය පනහකින් අඩුකිරීමට දැනටපත් ක්‍රා කරතිබෙනවා. එම සියලුත් තිරණ සමග නිදහස් විශ්වසරේ මේදක්වා කාලය තුළ ්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක තුන්සයකින් පහලදමා ඇතිපවයි මමාහබැංකුව සහන් කරන්නේ. මේ අතර මුල්ලෙ සමාගම් හා ලීසින් සමාගම්බල සිදුවන අක්‍රිතා සහ නීති විරෝධී ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට මහබැංකු අතිපති මහචාරය wD ලක්ෂමන් හතා කමිටුවක් පත් කර තිබෙනවා. එහි සභාපතිතුවේ තරන්නේ ජනාධපති නීති අධ්‍යක්ෂන්ටවල් නීතිඥ හරිගුප්ත රෝණ දිීර මහතායි ශ්‍රීලංකා මහ ැකුවේ නීති අධ්‍යක්ෂkgGP සිරිකුමාර සහ මහබැංකේ බැංකුන් නොවන මුල්ලෙ සමාගම් කළමනා කරන අංශේ අධ්‍යක්ෂ GP ගමලත්තන මතතුරුම් සෙසුත්සාහමජකින් වනවා කමිටු වාර්තාව දින දාහතරක් තුළ ලබා යුතුයි. බැකුසාහ නීතිෂේත්‍රයේ විශාරතීන් මෙෙන්ම ඌර්තිකින් සම්බන්ධ කර කඩමින් මෙම වාර්තාව සකස්කරනලෙසටයි මහ බැංකු අධිපතිවරයා නියෝග කරතිබෙන්නේ. මෙ අර ආර්ථකේ මොනති ඇති අර්පතින් මිදීමට මහබැංකව සමග සසු බැංකු මෙම සිල්ලම් මුල්ල අයතන අත්වල් බැඳ ැඇතිතු පව හෙටපු මහබැංකු අධිපති අජිත්්‍යවාඩත් කම්බාල් මහතාප පෙන් වාතුන්නා. කොවේඩ් වසංගතයෙන් පස්සේ. ආර්ථික වලට කම්පාවල් දැමුණු ඒ සියලුම රටවල් මේ කම්පාාවෙන් ගැලවෙන්නට විවිද්ධ මෙවලාම් පාවිච්චිකිෙරවා ඔොද හාබැංකුවට දීරතියෙනවා බලතල සහ වගකීම් ඇති එෙමනක් ඒ පාචි කරන්ට ඉට දෙදහස් දාත දක්වා කම්පවල් රාශියක් ලෝකයේ සිදන අපේරට යද්ධඇති වන ඒවට මහා ැක ඒ වගෙන ක්‍රියත්ප වන පද්ධතිය සකස්රගන ඒ කටයුතුරට යොමවිච් නිසා තමයිඒ කම්පාල් රට දැන නැත්ති. ඉතිේ නිසා ජනපත්තුවාගේ මතකර දුන්න මහිතනනි බොම හොඳද ක්‍රියාවක මෙවැනි අවස්ථාවක රටේ මූලි ආයතර වෙනටත් ලොකු වගකීමක් තිනවා මේ ප්‍රශ් හදලාගෙන. හා බැංකොත් එක් සමීපව කටයුතු කරලා ප්‍රශ්න මතුවෙලා තිබෙන්ෙන ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට යම් සාහනයක් ලබාදීලා ඒ සහනය හරහා ඔවන්ගේ ජීවිත සහ ඔවන්ගේ ව්‍යාපාර නැවත නැගිටවීමට කටයුතු කිරීමට. ඒම යොබ නොමනෝතින් මේ පද්ධතියම සහර විට ලොකුව වූදරකට මුන් දෙනෙන සිදවෙ. තර හිටපු මහබැංකු අධිපති ජිවවාත් ගබ්‍රා මහතාහස ලක් මහබැංකු හිටපු ියෝච අධිපතිවයක වන . සිරිවර්ධන මහතා සභාගවන විශේෂ වරසට අනක් හෙටරවාත්‍රේ දහහිත වාදූ පානෝශේෂ සජීව ලෙස විකාශය කරීමට කටයතු කරතිබෙනවා. හිටපු මහබැංකු අධිපතිවරයෙක වූ අර්ජුන් මහහින්්‍රන් මහතාට එරෙවා නිකුත් කරඇති වරෙන්තු. ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලිස අධිකරණය අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවට දියෝග කලා. ්‍රියකා මහබැංකුව දෙද හස්දාසය වශරේසි දුකළ බැඳම් කර වන්දේසි දෙකදී රොපියල් බිලියන පනස් දෙක්කට අධික රජය මුදල් සාවත්‍ය පරිහන්නයලාෑඇයි හිටපු මුදල් අමාත්‍යය රවී කන්නනායක මහතා ඇතුළූ දස දෙනකුට එරහිව චෝතනායිල්ල පේතිබෙනවා ඊට අදාළ පැමිණිල්ල කොටු මහැස්රත් අධිකන්නේදී අද කැඳවනු ලැබවා හිටපු මහබැංකු අධිපති අර්ු මහි ප්‍රෙන්් හා පපචුවල් ටෙශනිත් සහඟම අධ්‍යක්ෂවනයකුව වන අජහන් ගාර්ථය පුංචේවා යන දෙදෙනට නිකුත් කර ඇති වරයෙන්තු ඒ අයු මක්‍රියත්මක්කනලෙසයි කොටුව මහස්්‍රාත් රංග දිසානායක මහතානියෝග කළේ මහස්්‍රත්වරයා විසින් මීට පෙර කු කළ රෙන්තුව අහෝසි කනලෙල්ලා රවී කන්නනායක මහතාය තුළුකීප දෙනෙකු. අභ්‍යශ්නාධිකනන්නේ හමුවේ පෙත්සම් ගොුණු කලා ඒ අුව ඔඕන්වෙත පැනූ වරෙන්තු ක්‍රියත්මක නොකරීමට තීරණය වනා ඒෙත් අර්ුන් මහින්ත්‍රර් හා ගර්ධය පුංචි හවයායන සැක්කරවන්ට දාළ වරෙන්තුුවට එරෙහිව අභ්‍යාශ්්‍රාධිකරන්නේය හබුවේ නඩු පෙවරීමමක්සිද වයේ නහැ. එහින් ඔන් අතරම් ගොටගන්න ලෙස නිුත් කර තිබෙන වරෙන්තුූ ඒ மகிகிறயாட்மக்க கிීම பேவன கண்டாலு மகிஸ்ரත්வரா அராாධ பருஷண தி பபார்த்துமமேயின் ோட்ட நியோக කலாா ரவில்கொண்டண்டானக்கு மහතාயතුலு සசுசக்கරුවன் அதிக நிහமவே அபெෙන සිටயா. அதிகன்ன நியோகின் துறவ මෙස பැமினியே தமா බண்டட்டதை கொடு மரත්வයා ஒன்கி விමசாසිටயா. கசேவது சிදධட்டாதால் நடு ஜலி மச பலம ஒண்டா கந்தபීම அதிக நி நியோக කலா. ම තු න්්‍ර හිರುಣිකා ್ರ න්ද්‍ර මහත් අධිර හමුුවේ පෙන සිටි ොළम्্ ාධිකරනය සිත නිකුද್ කලා. ඒ තරනකೂ පැරකි පැහරගෙනකි බවට එල් ಯති ෝදනා සපතයෙන්. දෙදහස් පහළව වසරේ දෙසම්බර් පහලුස් වන දාද දෙමට ගොඩ ප්‍රදේශයේ වෙළඳ සලක සේවය කළ අමිල ප්‍රියංකර නැති පුද්ගලයකු පැරගෙන ගොස් අයතු ලෙස සිරකර තැබීම සබබන්දය. හිරුණනිකා ප්‍රේමචද්‍ර මහත්මියයට එරෙහිව නඩුවක් ගොනු කරතිෙනවා. එම නඩුව අද කැඳවූ අවස්ථාව හිටපු පාර්ලමින්තු මන්ත්‍රන, හිරුණනිකා ප්‍රම චන්ද්‍ර මහත්මිය හෝ ඒගේෙන්නේ තීතඥවරු අධිකරණය හමුව පෙනීසිටිය එනහ. යන්ුව විතිිකාරියට ජූි මස දහවනදා අධිකරණය හමුව පෙනී සිටින ලෙස කොළඹ මහාදිකරණය සිතාසිිනිි උත් කලා සිතාසිය අදතිනම ක්‍රාත්ම කරන ලෙසයි කොළඹ මහති කරන්න වනිසුරු චම්පාජානකී රජරත්න මහත්මිය නෝග කලේ ම අතර අද පවති මාධ්‍ය හමුවකදේ හිරනිකා ප්‍රේ චන්ද්‍රමහත්මය සඳහන් කළේ අදතිනයේ අධිරණය හමුවේ පෙනී සිටිය යුතු බව තමන් දැනනු සිටි බයි ඇත්තම් මද නඩුවතිරවයි කියලා ලෝස්ල මට දැනුදුන්න හැ නඩුව තිබේ මයි මාසේ කොරෝනා කාලයගෙන් රත වහල තිබ් කාලදව නඩුව තිබේ උසාවි හල තිබන මටය අන්න ැරවුණ ඊට පස්යව නඩුව නැවත් අද කැදවලක. ම නොස්සේ එකක් ලොය දන්න ට පස ලොය ගේ ල්ලත්න ම දන අන්තිමට සිතාාසි ඇත අඩුවට එන්ඩ කියලා. ජූලි දහවෙන්න දිනේදී ලතින කිම ජිලාාව වැලිකඩ බන්ධනාගාරයට මත්කොඩු රැගෙන ගොස් ජාවාරම් කිරිමේ චෝදනාවට වරතකර වූ හැට හැවරදි කාන්තාවකට ජීවිතන්තය දක්වා සිර දඩුවම් දියම කරුණා. තවත්ත ඩ්ඩු කිහිපයක් අධිකරනේ හමුවේ කැදවලු ලැබවා. දහස් දාතුන වසරේ වැලකඩ බන්තනාකාරයට හෙරෝයි ග්‍රෑම් තුනයිදශමහයක් රැගෙනකොස් ජාවරම් කිරීමේ චෝතනාවටයි මෙම හැටහැවරදි කාන්තාව වැරදිකාරයලෙ සතුතිී නෙවුණේ. දෙරක නඩු විභගකින් අනතුරුව කොළඹ වාාධි කන්න විනිසුරු, ප්‍රදිප් හෙට්ියා රච මතා ඇයට මෙසේ ජීවිතන්තය දක්වා සින තැඩුවම් නියම කළ. நே டிஸ்ட்ரெக் பேங் ඉதிரிபත්ற்க நாமி உச்சரா பிர්‍රතික්ஷயபකිීම தெரிහිவு அ பே சொபல பක්க்ஷே ඉදිதிරිපත් කළ பெற்சம் விவாகக කිරීමට නොதேසි නිකුත් කරන්නේத නැத்தை அண்டு ලබனு விසිதுவ பிரக்காශයට பත්க்கන්න බව மாதிக்கන්නේே දැனும் දුனா.ම பக்ஷன் தனகவாதின பூச்ச கலகுடாத்தைே ஞசார සහ அතුரு லேயே රத்திராண ස්வாමன் வாස ඇතුළිණනිසක් මෙම පெற்சம் ගුණு කரතිபனවා. මහතදසන්න ප්‍රදේශවල පුද්ගල එකොස්තෙක, පැරගෙන ගොස් අතුෘදන් කිීම සිද්ධේ ප්‍රධනසක්කරුවන, හිටපු නාවික මුදල් ලத்திනකම්, න්දර ප්‍රසත් හිටිය රච්චි අත්තරංගොටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ කොටු මහස්්‍රවත්වරයා රහස් පපොලිසියට නියෝග කලා. සැකරු්ට සැඟවී සිටීම සඳහා විදස්්‍රටකටයාමට, ව්‍යාජු लेඛන සකස්කිරීම හා මුදල් තැන්පත් කිරීම සිදු කරමින්, වැරදිවට அனுුபලදීම සම්भाාතෙන් පවරඇති අඩුව කැඳදුු අවස්ථාවයි අධිකරණය මෙමතින්තුවලා බාදුන්නේ. දෙමටකොඩ චමින්දනමැති පාතාල නායකයාගේ මහනුවර ප්‍රධාඥය ඇතුළු පස්තෙකු හා කාන්තාවන් දෙරෙනෙකු පොලිස් අතරංගොත කරෙතිබෙනවා. ඒ මද්‍රවවේතෝගයක් සමකයි දෙබටකොට චමින්ද නමැති පාල නායකගේ මහනුවර ප්‍රධාන සගාවන සපත්තිරක් බණඩාර හෙවත් පොයි සම්පත් නැත්තතා ඇතුළු පස් දෙන හා කාන්තාවන් දෙදනා මෙසි අත්තරගුවට ගෙනැත්තේ තල්වත්තහා මහමලිකින් ප්‍රදේශවලති. දම පත් දේශ් නියෝච පොලස්ප්‍රති සංචීව ධර්මුරත්න මහතා වප දෙස්මතක්‍රියාවට නැගු මෙහෙමකදී සැකරවන් අතනගුට ගඩු ලබවා. යිම ද්‍රවිකෑම් හතලස් හයක් කරලංචාග්‍රෑම් පන්සියක් හෙරයින් මත්කොඩුකෑම් හැයි මිකරෑම් එක සේතිහයක් සකරුවන් සන්තක තිබී සස්හ කැනුනා. නවිට පන්නේමෝට රත දෙකක් ජංගම දුර්කතන හයක් විදුලි තරාදයක් හා මුදලින් රොපියල් පනස් දහසක්ද පොිස් බහරහිත ගෙනතිබෙනවා. සැකරවන් බහනුවර පුත්තලම හිගුරන්නහ ඩොරච්චලි ප්‍රේශවල පදිංචිකරුව. දයිනික කටේතු ආරම්භ කර ඇති බැවින් අක්ඩව සෞඛ්‍යාරක්ෂි ක්‍රමවේද අනුගමනයකිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍යශ පබසනවා. ගෙවුණු පෑ විසිහර තුළ කොරනාාරෝගෙන් විසිහායි දෙනකු, පූර්ණස්වේල බාරෝහල්වලෙන් පිටවගේ බව සෞඛ්‍යශ්‍ය ප්‍රකාශ කලාා. අදදිනේත් කොරනාරෝගෙන් අට දෙනකු හඳනා ගැනනා. ඒරට කොරුණ සාධත්‍යන් සංඛාව එක් දහස් නවසය විසි තුනදක්වා ඉහළ ගොස්තිබෙනවා. රෝහල් වල ප්‍රතිකාරලබන සංඛ්‍යාව පන්සය පහලවා එ දහස්තුං යානු හත්දනකු පූර්නුවෙ ලබා රහල්වලින් පිටව ගොස්තිබෙනවා ම්‍ය අතර කොුණාවයිර සයාසාධනූ නවිකහමදා සමාජිකන් අටස අනු නවදිනාතරින් හත්සේහතලෙස් දෙනකු පූර් නසුවවෙ ලබා රහල්වලින් පිටව ගොස්ති වෙනවා ඒ දිනෙ නවිකහමදා සසාමාජිකයන් හය දෙනකු පූර් නසේ ලැබවා. මෙ අතර සෞඛ ක්ෂි ක්‍රමවේදවලින් බැහරවුවහොත් යල ෝග ව්‍යපතිය ඉහල යාහැකි බයි සෞ ්‍යංශපෙන් පාතියෙන්නේ. දන්නා මේවන විට හද තත්ත්වයක පාලනයවිච්ච අවස්ථාවකායි අපි නිරතවන්නේ නමු තත්ත්වය අපට දෙීන්දිගටම පවත්වාගෙන යන්න කටයුතු රාශයක් කරන්න තියෙන. ජනතාව සක්‍රිය වෙලා එදි එදා වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමත් සමඟ එකනෙකා අතර ගැටන ස්වභාවය වැඩි වෙලා තියෙන තත්ත්වයක්තම අපි දකින්න තින් මේ වගේ වාතාවරණයක් තු ලි හැම කෙනෙක්මතව දුරටත් සෞඛ්‍ය ක්‍රමාණුකූල දිවිපෙවත ගැන තරේ මතක තබා ගන්න ඕන දැන් ජැනතාව ඒ. රශීව වන්න ස්ථාන අපි දකිනෝ අමතක වෙලා මාවරණයක් ඉවත් වෙලා එය සමහරලාට බෙල්ලේ වගේම පාරදිගේ කෙල ගසමින් යන අවස්ථා දැ මේ වගේ සෞඛ්‍ය සනීපාරක්ෂක කටයුතුවලට නිරත වෙන්නේ නැතිව ක්‍රියාකරණ එක ඉතාමත්ම වදාන. යම් කිසි විදිියකින් කොවි- 19 විස බීජ අපි අතර කාටහරි තිබුණොත් මෙවැනි හැසිරීම් තුලින් වේගයින් ස බිජේ කෙනෙකුගෙන් ෙනෙකුට අන්නපුත් අපි මේ මර්ධනය කරගෙන තිෙන තත්ව සුල. ඒ වෙනස්වවෙන්න පු ිත්රටවල ලබි දකිනව චීනී දෙවන වරටත්ය හිස සෝගෙනන ලක්ෂණ ති අපේ රට එවැනිතත්ව කරන සිදවි අපි අනාරක්ෂිත ලෙස ඇසරන්හො. බෙරට කොරුණාුව දුර සාර්ථකව පාලනය කර ඇති බවින් දෙහිවර කටයතු නිදහසේ සිදුකිරීමට අවස්තාව උදහේ තිබෙනවා එහත් එඇද අවේ කොරුණා වෛරේ පැතිරයාා ශීක්‍රයෙන් ඉහල කොස් ඇති බවින් එම මුහඳු කලාපේ දෙහිබර කටයතුබල නිරතවීමදී සැකිලිමත්තන ලෙසයි දෙහිබරීට උප දෙස්ලබාතය තිබෙන්නේ. රේ බල පැම හේතු රට පැමිීම නොහැව ඉදාව මල් නාඩු ප්‍රන්තේ වැද සි ්‍ර ාංකයන් පනස්තුන් දෙෙක අදාලුවම දිවයින්නට පැමියා ඔවන් කටනනායි ගන්ොට පලදීම ප PCRරීක්ෂණ සඳහා යමුකිරීමෙන් පසුව දෙෙරොදහන මධ්‍යස්ථාන විත පිටත් කර යබුණ. මෙ අතර විදේශී නැවසමාගමක සේය කරන ඉද නාවිකන් තිස් දෙනකු රැගත් ගුවන්ානයද කටනනාය ගන්තටපල වෙත පමිනිියා. එම පිරිසද PCR පරීක්ෂණවල අනතුරව දෙරොදහන මධ්‍යස්ථාන කරායි යොමුකිීමටයි කටයුතු කෙරුණේ. ගර තුළ ලි රිසේ ්‍යාත්තවීමත් සමගම නග්‍රයාාශ්‍රීත ප්‍රදේශ විසි හත්තක ජනතාවට එම ප්‍රදේශවලින් බැහරව්‍යයාම තහනම් කරතිබෙනා. නග්‍රේසිියලුම් පසල් වසා දැමීමටයි බලදහරිීදනියෝකරඇත්තේ. මෙ සතේ තුළදේ බීචික් නක්රයෙන් නවාසාධතයන් එකසි තිස්හත්ද දෙෙනෙකුවාර්තබුණ. ක්‍රඩංගන්න පෙහිනුම් තටාකහා කයිවර්ධන මධ්‍යස්ථානද වසාදම ඇති බවයි වර්තා වන්නේ. COොවි-19 හෙවත් නව්‍ය කරුණා වෛරසය බේවන විටලෝපුරා අසු දෙ ලක්‍ෂානූදහස් දෙසේ තිස් දෙදෙනකුට ආසාධනය වේතිබෙනවා. සොල බඇතිරෝකින් සංඛ්‍යාව හතලිස්තුන් ලක්ෂහතලි සතරදහස් හත්සිය හතලිස්ස එක. වෛරස හසාධනය හේතුවෙන් බරණ හර ලක්ෂහතලි සෑදහස් හත්ස්‍යහයක් වර්ත වනවා. රටවල් හසයන් පාලන ප්‍රදේශ දෙසිය දහත් වනක වෛරසේ ්‍යාපතවී ඇති බයි ලොක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. හොඳිරස් ර්ච, ජනාදධිපති ජුවන් ඔලන්ඩෝ හට කරුුණා වෛර ්‍යයාසාධනී ඇති බවට තහවරුවේ තිබෙනවා. ඔහුගේ බිරිද්ධට හාසාහායකන් දෙදෙනකුටද වෛද ස්‍යසාධනී ඇති බවයි වර්තවන්නේ කෙසේබුවද ඔහුත් ජනාධිපති බන්දරයේ සිට රජකාරි කටයුතුවල දෙරත වන බව මධ්‍යහමුවේ ප්‍රකාශ කර සිටියා. ඉන්දයාාවේ මරණ සංඛ්‍යාව ශීක්‍රින් ඉහලයන බව එරට මාධ්‍ය සඳහන් කරනවා. ගතවූ පෑ විසිහතරට පමණක් එරටින් වර්තව මරණ සං්‍යාව දෙදහස් හයක්. වැඩිම මරණ වාර්ත වන්නේ දෙල්ලි හා මහරාෂ්්‍රප්‍රාන්ථවලින්. දෙල්ලි නකරේ වෛරසපාලනේද බිඳ වැටනු ඇති බවට බලධහරින් බියපල කරනවා. බ්‍රසිලෙන් වාර්තාවන ආසාධත්‍යයන් සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස්තිබෙනවා. ඒ ඒ දිනේ වර්තවු ආසාධ්‍යයන් තිෙස් හද්දහස් දෙසේ හැත්තටත් සමින්. දෙනකදී එරටින් වර්තවූ වැඩි මාසාධතයන් සංඛ්‍යාවද මේ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. බේවන විට බ්‍රසීලේ සමස්ථාසාධ්‍යයන් සංඛ්‍යාව දවලක්ෂ විසිද්දහස ඉත්මවාති බෙනවා. මරිකාවේ රහල් තුළ රොදදිරහිගයක් මතුවතිබෙන බව සෞඛ්‍යංෂ සඳහන් කරනවා. ලගම පිහිට රහලට තමරදරෙ පරිත්්‍යාකරන ලෙසයි ඔවුන් ජනතාවකිින් ඉල්ලා සිටින්නන්නේ. මතරාදීරකකි පයක්ක්ක අතේ ෆලීඩ ප්‍රන්තේ වෘත්ධකරීමට පිවරන්නා බව ආඩුකාර රොන් ඩෙසන්ඩස් පවසනවා ෆ්ලරිඩ, ඇරිසෝනා හා ඔක්ලොහෝමාමෙන්ම ටෙක්ෂස්සයන ප්‍රන්තමලින් පසුගේ සතති ආසාධිතයන් වාර්තාාවීම ඉහල කිය බවයි බලදහරිින් සඳහන් කරන්නේ. වෛරස ්‍යප්වීම වැැක්වීම සඳහා නිරෝදහයින මධ්‍යස්ථානහා, දේශසී මවන්හි නිරීක්ෂණ කටයුතු හමුද්‍යත පැවරීමටයි, දවසි ලන්තාග්‍රමාත්‍යය ජසිින්න්ඩා එඩන් කටයුතු කරඇත්තේ. වෛර සාධ්‍යයන් දෙදිනකුර හැුවීම වරිසපානී කිරමීම ක්‍රියාවලී තුළ පවත්නා අනමත කල නොහැකි බිඳටීමක් බව ඇය පවසනවා. ආසාධතියන් දෙදිනා ගමන් කළස්ථාන හා ඇසුරු කළ පුදකලන්ස්වා ආරක්ෂකංශ මෙහිව ආරම්භ කර ඇති බවයි ඇයත් තවදුරටත් පවසන්නේ. ුසිය ාධපති ලඩිීමීර් පොටින්න් වෛරසේ රක්ෂාකිරීමට ඔහුගේ ආරක්ෂාවත් තර කිරීමට පියවරගෙන තිබෙනවා යානුව ජනාධිපතිවරයා හමුමුවීමට පැවණෙන සෑම පුදගලෙකුම ඩෙරු දහයින කොටයක් තුළින්ගමන් කළ යුතු බයි ආරක්ෂකංක්ශ පවසන්නේ. බෙවන විට රුසිාවන් වාර්ාව නාසාධතයන් සංඛ්‍යාව පලක්ෂ පනස් දහස ඉක්මවාති බෙනවා. තවදශී පෘතිකිීපයක් තෑන්. ේශපල්ලක්ෂ මහලේකම්වරුන්, පක්ෂ නෝජතින් සහ මැතිවරණ කොමසමේ නිලතාරින් අතර හමක් පවැත්තුනා. මහමැතිවරනයේදී ප්‍රචන්න කටහිටු සිදුකිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටලුත් සම්බන්ධයනුයි මෙහිදී අවධානය ජොම කරුණේ. අගෝස්තු පස්ත් වනදා පැවැත්පෙන මහ මැතිවරනේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක වන ආකාරය හා එහිදී දේශපාලන පක්ෂ අනුගමනය කළුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාබේදී අවධහනය යොමු කෙරුණා. මැතිවරන ප්‍රචාණේදී ඇතිවන ප්‍රාගික ගැටරුවලට විසුදුම් ලබාකිනීමේදී අනුගමනය කළතු වැඩපිරිවල සබන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරුා. විශේෂ තත්වයක් මහ මෙවර මැතිවරණේ පැත්වන බැවින්, ඇතැම් නීතිවල සංශෝධනයක් සුදුවීමේ අවශ තව ඊට එක්වසිටි දේශපාලන නියෝජතයන් අවධාරණය කලා. බපත් ම තා ම ්‍රා නක් ්‍ර ාවල සම්බ න ෙනෙක් දේශාල පක්ෂ මග ටර න ෙ මගේ ්‍රයාාවල නීම මත දී තරමේ එක් නසාරිසරයගේ තියන අත්න තික ී අන සියල්ල ්‍රාත්මක් කල තුයික ප්‍ර වෙලාවේ අපට ය ාවගින් දේශන පක් සම සාකච්ච ල රන ය ද . ය නීති ාවත් කාල නොකරීම ැටවත්මයිතිබන්නේ එනිසා ප එල්ලිම තිබුණේ මැතිවර කොමිසම සැලකිල්ලක් කරන්න කිය නීතියේ සිටන් ප්‍රාෝගිකමවයහ තත්වයන් පිබඳ සැකල් ා ප බන. මෝල්ලිය ආතන සම්බන්ධයෙන් වගකීමම පැවරී ඇති මහබැංකුව යම් අක්‍රමගතාවක්සිද වූ පසුය මහබැංකවල්ලිය පදංශිවිීද නැති බව ප්‍රකාශකිරීම අකාරක්ෂමතාවේ ප්‍රදශ්නය කිරීමක් බව හිටපු පාර්ලිමෙන්න්තුන්ත්‍රී සුදු ප්‍රයම් ජයත්මහතා පවසනවා. ශ්‍ර ලංකා පොදුජන පෙරමණු පක්ෂකාරයාලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කලා. හිටපුාර්ලිමන්තුන්ත්‍රී අරන්දික ප්‍රාන්මහතාද මෙහිදී අදහස් දැක්වා. වාර්තා කළලදුණනා අධතිකරු ජනධීපති ගෝට අපේ රජපක්ෂ ඇතිතුමා ශේෂම මහ බැක්වේ ඉහළනිල් දහරීන්ට දුන්න යම්යම් උපදෙශ මලාවා. ලෝකයේ සෑම රට මේ වසංගතයට මුහුණ දෙන අතර තුර. තම තමන්ගේ රටවල්වල ආර්ථිකය. පාත්වාගෙන යම සහ ජනජීවිතය යත තත්ම් පාත්වාගෙන යාමට කළේුතු කාය භහරයන් පිළිබඳව විධ නිර්මාණත්මක යෝජනාවන් ප්‍රියාත්මක වුණ මහ බැංකුවට දුන්න උපදෙස්. ඉතාම මහිතනි කාලෝච්චිතයි. ඒ උපදේ සන්නුව කියලතින්නේ කල් මරමරා බලබලඉන්න පුළංකමක් නෑ. රජයේ ප්‍රතිපත්තිය මුල්්‍යේ ආර්ථක ප්‍රතිපත්වය මෙහිවීම වගේීම තින්න මහබැංකුවට මහ ැංකෝතමය සසු ැක්කවලත් වානජ බැංකුව. ල්ලේකට පිළිඳ සුපරක්ෂණයතිය.ඒවගේ මෙට මුල්ල්‍ය ආයත පිබඳ සුපරීක්ෂණතීන්ද මහ ැකට. සිදධියක් දුවෙන් පස්ේ හ ැංකවේ ලියපන්ති නැ කියනක පිළිතුරක් නෙවෙයි එයින් පිඩාවට පත්වච්ච ජනතාවට. රජය සහන සදසන්න අවශ්‍ය කියන මතය පදනම ගන්නකොට. එනිසා තමයි අපි දන්නවා පහුගගේ ඉතිහාසය තුළ ගොල්ඩ කියය. එවගේ ETMIයි දි දකිනව තවත් ලිසි සමාගම් විදස්ථානලතින. ක මේවා සමහරුව අව ලියපංචි වෙලා මහ ල්‍යපංචි වෙලාන්නෑ ති එක නිසාේ මේ තත්වය තුළ මෙහි තැන්පත්කරුවට ස්සේවකින් මේ සිුලිදනාව පීඩාවටත්වයෙන. ඒේ නිසා ෂෙනිිකව මේ සඳහා පිළිීමක් ලබාද යුතුති පහුගිය යහපාලන රජයෙහි. ප්‍රධාන වශයෙන්ම මධ්‍යම හා සුළුපරිමාණ ව්‍යාපාරිකින්ට විසාාල ලෙස. ශක්තියක් ලැබරිනේ නය බොලිය අයකර ගැනීම සබ ව්‍යපාරිකව පිරි කළා ඒක එයායගේ බැංකල ස්ථාවර තත්වේ තපත් ගැීමිකි කාරනාව තම ැංකුව ඇමෙක්ම කටයුතු කළ න්තවාදී ්‍රස්ථවාදකට ගුණුවෙලා එතකට දය සංචාර කරමාන්තය නැවත කඩාග වැටුණ. බැංකුත් එක් ගු ලකර සංචාර්ක කර්මාන්තයේ අය සිරුදරගේම ව්‍යාපාර කඩාන වන්නකොට බැංකුල්ට තිබ්බා පොඩි සාහනයක් දෙන්න රජය විසින් දෙන්න කියලා කිව්වත් සමහරක් බැංකූ ඒසාහනය ලබා දුන්නේ නේ මෙහෙම නායකෙක් හදාගන්න අපිට ලොකු උමනවත්තම පිනාගක හදාගන තියෙනවා එන නාගත්ත එක් කලමි ගමනයන්න මයිදන් ඉලධරි හරි වැඩ කරනවන ලේසි. අපේ නට ගොටගන්න තියෙන අවසා අවස්ථාව වැටිටැේක දකින්නේ. දෙදහස් විස්ස මහ මැතිවරණෙන් පසුව වදවයන්න පක්ෂ සහ නැතිවී යන දේශාල පක්ෂ ලකුණු පිළි බඳ හිට පු පාර්ටලිමේතු මන්ත්‍රී ජයන්ත සසරවර මහතා හෙළිකලා. ඒඇතුළු තවත් නෝජතන් දැක්කු අදහස්ගේ පයක්තෑ භක්සජාතික පක්ෂ කියලෙ එකක්නේ අධ එක් සත්ජාතික පක්ෂය ඉතුරුවෙලා ඉන්නේ ඩීල් කාලයවසා මහ ැකු හොරු විතරයි ලියවු දශපාලනයෙන් මන්ත්‍රී ලව බය කරලා එතුමළගේ වට එකුතු කරගන්න තුම උසාගන්න. හැබයි උත්සාහයි කිසිම පලත් නෑ. ශදධාතිපක්ෂයගෙන ශක්තිම පක්ෂය. එතොරේ ඒ පක්ෂය තුළ සමයි තීරණ ගන්න ඕන අපිදම පක්ෂේ තීරණ පරාදවුණවා නම් ඉලඟක්නට අනිවාරයම ලැබෙනවා අවස්ටාව. අපි දන්න අස්වරේ ස්ධාන සාමාන්‍ය මිනය වනත් මේ රේස් කොලේබල්ල ගිය ගිය තරගයට පාද වුණවා නම් ආය තරගෙන දානන්න නෑ ඒ අස්වයන්ට මිනිසු ටවල්ලන්නේ. දෙකට කැඩිච්චේ එක්සත් ජාතික පක්ෂේ දෙ පැත්තේ එකක් කෙනාට ඇගිලිදි කරමින් ඒ පැත්තැකිෙන මේ පැත්තේ ඉන්නේ නැවපිටින්ං ගිලපු අය මේ පැත්තට ඇගිල්ලදි කරල කි නෝ රනිල් වික්‍රම සිංහ මැත්තුමාමගේ කණ්ඩායමට කට්ට දවල් මහාබැංකුවෝ මංකොල්ල කාලා රට නන්නත්තාර කරපු අය ඉන්නේ ඒ පැත්ත කියලා. මේ තත්තේ බලාගෙනහිටපු එක්සත් ජාතික පක්ෂේ පාක්ෂික ජනතාව අද දැවැන්ත කලකිරීමක්. ඒ කළකිරීමත් එකද පොහොට්ටුව වට එක්සත් ජාතික පක්ෂේ සියලු ජනතාවද අපට එකතු වෙලා වර්තමාන රජය ජනතාවගේ ජනජීවිතය ශක්තිවත් කරන්නට. ජනතාවට දැන්ග පීවරක් කරගන්න අපි ලැස්දී මේරටේ ජනතාවට සමාජාර්ක්ෂණය ලබාදීලා රට ආර්ථික පුනර්ජීවය ලබාදීලා මේරට ගොඩගන්නට අපි ලැස්සීකි ආණ්ඩුව ඉන්න කාලව කඩක්නක කරේ දැන්රගගේ හිතුවාද. අවුරදු පහක්තිස්සේ ්‍රස්්‍යයාතුදුක හහින්ඳලා හොත් එක් ඩීල් දදායින්ඳලා බැංකු කටපියෝන්ගින් සල්ල අරගන එවට අහ වෙලා ඉඳලා ති මේ වැඩේ කරන්නේ නැහෙ. රනිල් සජිත් දෙන්නට මොනඇද බලය තමන් කරපුවාගේ ආරක්ෂාවීම සඳහා. විස්සයි විස්ස පාලිමින්තු පහචන්දෙන් පස්ස. අලියයා අපට හොයාගන්නත් බැරුවෙනවා දේශපාලන භූමේ. වගේම දුරකතනය විසන්දි වෙනවා. මේ භූමියෙන් ජනතවින්තිවරන දේශපාලනයත් වදවනේක තමයි, අ ෝස්තුපහා මැතිවරණේ ප්‍රතිඵලයත්තෙක්ක, අපට අත්විඳන්න ලැබෙන දේශපාලන භූමිිය තිබෙන අත්දකීම. දෙදහස් දා හන්තවසරේ අලුත්ගම ධර්කා නගරේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිව අවස්ථාවේ එවැනිම නොසන්සුන්කාරරි තත්වයක් නැගැහිර පලාාත් තුළ ඇතිකිරීමට සහරන් ඇතුළු පිරිසක් සැසුම් කළ බව පාස්කූ ප්‍රහරය පිළිබඳව විවර්ශනය කරන ජරාධිපති කොමිෂන් සභාවේදී ඒයේ හෙලෙවනා. ඒවාක නැගනිහිර ආශ්‍ය පප ලෙ කට තුල ස්්‍රමික ේජ ජල්. න්ඩුල් පෙේර හතා කොමිස හමුවේ ක්ෂිී ලාදමින් වැඩදුරත් සඳහන් කළේ එවකට ආක්ෂ කලේක ගෝටාාවේ රාජපක්ෂ මහතා විසින් ස්ථාපනය කරති වූ විශේෂ බුද්්‍යංශහර හා එවනි තත්ත්වයන් නිසපාලනයට ලක් කළ බවයි සාක්ෂී ලබාදීමම ආරම්භ කරමින් විශ්්‍රමික මජ චන්ඩල් ඇන්ඩුල් පෙරා මහතා සදහන් කේ තමා නැගින් හිරාඥාපතිවරයාලෙකටයුතු කළ භකවන්නුවේක් බුද්ධයක්ක්ෂකණ්ඩයමක් ත්‍රිකුණ මලේට යොමුරතිවූ බව. මන්න වටආරක්ෂ කලේකම් ගෝට ාබේ රජි පක්ෂමහතාගේින් තවත් බුද්ධ ලකායකිල්ලා සිට බවත් එම බලකයි ආරක්ෂ කලේකමවයා ලබදන් බත් ඔහුොමසමහමුවේ කියයා සිටිය. ්‍රිකුණම ලටෙ කණ්ඩෑමක්හ අම්පර සහමකලප දිස් ්‍රිකා වරනට සසු කන්ඩයම් යොමුකළ බවද සඳහල වෙච්්‍රරමික මජ ජන්ාල්වයා ත්‍රවිදහමුදාවහ පොලිස් බද්ධ නිලදරින් ඊට අනයුක්ත කළ බවද මෙහිදී කියා සිටයා. ැග ර පලාාතතුල ුද්ධ සමාමෝචන් වැැසීමක් සෑම මසකම පැත්වූ බවත් ආක්ෂකලේකම්වරයා ත්‍රවිද හමුදදාපතවර ැතුලු ඉහළ කණ්ායිමක් සමග මාසිකව එම තොරතුරු සමාලෝචනය කළ බවද ඔහු මෙහිදී ප්‍රකාශ කලා. කොමිසම හිද වම සුවේ ඒවකට නැගෙන හිර ජනකොට්ටා සතර සොදේශික භහාවේ ඉක්වා කටයුතු කිරීමේ වෙන සවීම් දක්නට ලැබුණනේදයන්නයි ට පිළිතුර දෙමින් ඇන්ඩුල්ලාල් තෙරේ හතාක යාආසිටේ. ත්තන්කොඩි හා කිින්න්නේ ආප්‍රදේශ අරාභිකරණයවීම ආරම්භී ඇති බවට තොරතුරු බුද්ධංක්ෂ සෝකත් බවයි. එහෙයින් ආරම්බේදීම ඒ මැඩ පැවැත්වීම හැකි වූ බවද විශ්්‍රාමික මේ ජන්ඩල්වර අස්සඳහන් කලා. ෙ ාබ කරන කටයුතු දු කලායිට ේශපාලන සහයෝගයක්තිබුණ දයි කොමවිසම මෙහිදී ප්‍රශ්න කලා දේපාල නඥන් එලස ක්‍රාකරතිබනත් තමන් ඔවුන් ගැන කිසිදු ැකීමක් නොකළ බවයි ඊට පිළිතුරු දෙමින් ඔහු කියයා සිටියේ ඇැන් ප්‍රදේශ එලිබඳ විට අකර සිය බැගින් දෝසර කළ කාල ඇතිබුණ. දේගවාපියය මුහදුමහ විහාරයට ඇය ඉඩම් අහිමි වීමට පටන් ගත්තා අපි කඩිනමින් ක්‍රියත්මකවෙලා එම ස්ථානවල කදවරු ඉදි කරලා. ආරක්ෂ කලා ගෙවල් දහයක් දොළහකට එක පල්ලිය ගණන ඉදිබන්න ගත්තේ විදේශාධහර ලබාගන්නයයි කොමිසමහමේ හුත්තවදුරටත් කියයා සිටියයා. එම ලාලවකවානේ නැගැ හිර සිටි ප්‍රබල දේශාල නඥන් කවුරුන් දයි කොමිසම ප්‍රශ්න කලාතර කාත්තන්කුඩි ප්‍රදේශයේ වැඩි වශීෙන් දේශාලන ක්‍රියාවල නිරත වයේ එම්මෙල්ලේයිම් හිස්මුල්ලා බවයි ඔහුත් සඳහන් කළේ. එමෙන්ම හිතපු අමාත්‍යෙරව් හකීම් දේගවාපිය අවට ඉඩම්ගැටලු වෙසඳීමට දිකල කඳබරු ඉවත් කරන ලෙස ඉහල නිලදහරන්ට බලපෑම් කළ බවද බෙහිී හෙි කෙරුුණ. ඉනතුරුව නැගින් හිරහිට පාක්ඥාතිවරයා වැඩි දුරටත් සාක්ෂි දෙමින් නැගින්හිර පලාාතේ හිස එසවීමට තැත්කල අන්තවාදේ මැඩ පැවැත්වූ අයු පැහැදිලිකලා දෙද හස්දාහතර වසරේ දර්ගා නගරය ඇතිවූ ගැටුමෙන් පසු බැගෙන හිර විහරස්ථානයකට හෝ. භික්ෂූන් වහන්සේ නොකට පහරදිීමට තවහිත් ජවත් සංවිධහන එකළ සැලසුමක තොරතුරු හෙලිවූ බව ඇන්රුලල් පෙේරමහතා කොමිස මහමබේ සඳහන් කලා. එම කුමන්ත්‍රයට අදාල පිරිස කඳවරට කඳවා දැඩිසේ අවාධක කර ය වැලක්කූ බවද ඔහු මෙහිදී කියයා සිටයා කොමිසම එහිදී ප්‍රශ්න කළේ එම පිරිසසා අතර සිටි පාස්කු ප්‍රහරයට සම්බන්ධ අය පසුව හෙලිබූයේදයන්නයි. රි සතර සහරන් හශීම් සිටි බව ප්‍රහරින් පසු දැනකත් බව සාක්ෂිකරු සඳහන් කලා. කොමිසයි හිද විමසා සිටියේ එතරම් ප්‍රබලෙස ක්‍රියාත්මක වූ බුද්්‍යක්ෂයට පසුව සිදුුවයේ කුමක් දෙන්නයි. දෙදහස් පහල වසරේ නවරාජය පැමිණීමෙන් පසු තම සේවාකාලේ අවසන් ව ස්ථානමවරුවක් ලබුණ බවත් එන් පසු බුද්්‍යක්ෂ ක්‍රමෙන් දුර්බලීමට බෙවිදකරුණු බලපෑ පවත් ඔහු ඊට පිළිතුරු දෙමින් කිය ආ සිටියා. දෙදහස් පහලවෙන් පසු බුද්්‍යක්ෂ නිලදහරින් වැක් සිරකත්ත කලා. එතුළින් බද්ධ්‍යංක්ෂ ක්‍රියාවලි අඩ පනපුුුණා බුද්ධිචාලේ බිදවටීම නිසා සහරන් වැනි පුද්ගලයන් මෙතරම් විනාශයක් කිරීමට බලවත්තුූ බවයි ඔහු බැඩිදුරටත් කොමිස මහමුවේ කියා සිටියේ. දහස් පහළට පෙර රඩික කන්ඩායම් නිරක්ෂණයේ සදහ ක්‍රියත්මක වූ වැඩ පිළිවෙල නොකඩවාසිද වූයේ නම් පාස්කු ප්‍රහරේ වැනි අවාස්නාවන්ත සිදුවීමකට ඉඩක් නොලැබෙනු ඇති බව තමන් විශ්වාස කරන බව, විශ්්‍රාමික මේජර් ජෙන්රල් ඇන්රුල්ලාල් පෙේරමහතා. කොමස්ස හමුවේ තබ දුරටත් අනාාවරණී කළේ.. මෙ අතර පොලිස්මාධ ප්‍රකාශක ජාලියය සේනරත්න මහතා අද විශෂ බාධ්‍යහමෝ ඇඳවමින් ප්‍රකාශ කළේ රිල්ෆාන්් හශීම් තුවල් ලබූ අවස්ථාවය සිදුකළ අත්හදා බැලිම සහ පාස්කු ප්‍රහාරය අතර සම්බන්ධයක් ඇති බවට විමර්ශණවලින් අනවරණී වී ඇති බවයි. විර්ශණවල ද අනාවර්ණය කරගන්න තියෙනවා මෙම අත්හදාබැලීම සහ පාස්කු ඉදුදින ප්‍රහාරයට අදාල සිදුවී මාලාව තුළ සම්බන්ධතාවයක් තියෙන බව. ඒ පුද්ගලයා මේ ප්‍රහාරයේ ප්‍රධාන සැක්කරුවන සහරන් යනගේ සහදරය. ඒ වගනති ප්‍රදේයේදී අපපොලි්ණන ධාරී දෙදනෙකු ගාතනය කිරීම මේ සිදුවීමට අදාව සොයාගණු ලබනවා ගෙනියාාව දෙක පොලිසිනධාරීගේ පැරගෙන ගිය මේ එක් ගිනි අවයක් භාවිත කරමින් තමයි දෙදස් දහන මේ තුනයි නවවෙන දින පොලිසියේ විමාර්ශනවට සහය ලබාදුුන් තැනැත්තකු වැඩිත බා ඝාතනය කිරීම සඳහ භාවිත කරන්. එත්කම අනක් ගිනියාවත් සොයාගනතියනොම මේ වෙන විට මාර්ශනවලදී. වව්නතිව පොලිසිිමධාරීන්ගේ ඝාතනය හා සම්බන්ධවත් අඩංකුවට ගන්න සිටින සැකරුවන්ගෙන් දෙදනෙකු, සම්බන්ධ වෙනවා මාවනැල්ල ප්‍රදේශයේදී විවාශනෝට සයෝදුන් දැනත්තාට වැඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ අපරාදය සම්බන්ධය. මාවනැල් ප්‍රදේශයේ බුදු පිළිමවට හානි සිදු කිරීමේ සිදුවම් හා සම්බන්ධව අපරාධ සිදු කලා අයට යම් යම්. මුල්ලියම වශයෙන් ආධාර කරලා ඒ අයිගේ පවුල්ලොලායට මුදල් ලබාදීමක් සිදුකර තිබෙනවා. ඒ මුදල් යොමුකර තිබෙන්නේ සාරාන් විසින්. ඒ සහා මුදල් ැබුණු ආකාරය පිළිමඳවත් ස්යාගෙන අනාවරණය කරගෙන තිබෙනවා. භාවනල්ල ප්‍රදේශයේදී. බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැක්කරුවන් දෙදෙනෙක් වනතු විල්ලුව ප්‍රදේශයේ. පුංගාව්‍ය සම්බන්ධද සිද්ධියට සම්බන්ධ වෙලා තියනවා එක් සෑකරුවෙ පොලිසියට තොරතුරු ලබාදුන්තු තැනැත්තා ඝාතනය කිරීම සඳහා සිදු කරලද උත්සායට සම්බන්ධ බවට මෙ වනවිට තොරතුරු අනාවරණය කරන තියනවා. සතතියකටරක් රාජ පක්ෂවයෙකු අතරංගුට ගැනීමට ජහපාන අඩුවවෙ සිටි ඇතැම් අතරුම් සැසුම් ක බ හිට පපු පාර්ලිමින්තු මත්‍රී විජදාස රාජ පක්ෂමතා අත හෙළි කලාා. දේශපාල්ල පලිගැනි පිබඳ විර්ශනය කරන ජනාධ ප්‍රතික් කොමිම හමුවේ සාක්ෂි ල පාතමින් එ පිළිබඳ වැඩිදුරතුොරතුරු අපගේ රාත නම තිය පොත්ති විකාශෙන් බලාපොරොත්තුවන්න. සාධිනවපාන සවස හා ඇතය ප්‍රවෘති අද අවසා අපගේ බේලඟ පත් විකාශය රාත්‍රී නම ඇතිහට බලාපොරොත්තුවන්න.